ජාතික ජනබල වේගයේ නායක අපේ ආදරණීය අනුරු කුමාර සහෝදරයාගෙන් අවසරයි. ඒ වගේම අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ප්‍රධානි අරුණ ජයසේකර මැතිතුමාගෙන් අවසරයි. ඒ වගේම වේදිකාවේ වාඩි වී සිටින ඒ දේශපාලන මහත්ම මහත්මීන්ගෙන් අවසරයි. ඒ වගේම වේදිකා ඉදිරියේ සිටින මගේ සහෝදර විශ්‍රාමික සියලුම රණවිරුවන්ගෙන් අවසරයි. ඒ වගේම අපේ රටේ පැවති යුද්ධයෙන් ආබාධිත වුණු සොල්දාදුවන් මෙතෙන්ට පැමිණිලා සිටිනවා. ඒ සියලු දෙනාගෙන්මත් අවසරයි. ඇත්තටම ඉස්සෙල්ලාම මෙතන සමහරක් අය ඇති මං කවුද කියලා දන්නා ඉන්නවා. මගේ කාලේත් එක්ක සමකාලීනව හිටපු විශ්‍රාමික සොල්දාදුවන් මං ගැන දන්නේ නැති අය ඉන්නවා. ඉතින් මං ටිකක් මං ගැන මං කියනවා. මොකද හේතුව මම සාප් තරගාවලියන් රාශියකට සහභාගි වෙලා මගේ රටට මගේ මව්බිමට මම විශාල රම් පදක්කම් ප්‍රීති පදක්කම් ලෝකඩ පදක්කම් ප්‍රමාණයක් මම ගෙනල්ලා දීලා තියෙනවා. ඒ වගේම 1994 පොදු රාජ මණ්ඩලීය තරගාවලියෙන් මගේ මව්බිමට වසර 44කට පස්සේ මට රම් පදක්කමක් ගෙන දෙන්න හැකියාව ලැබුණා. ඒ වගේම ඔලිම්පික් තරගාවලියන් 4කට සහභාගී වෙන්න මට වාසනාව උදා වුණා. ඒ මගේ ක්‍රීඩාව නිසා. ඒ වගේම තමයි ඒ අපි මේ රටෙන් විදේශ රටකට ගිහිල්ලා මේ රටට මගේ රටේ අභිමානය ලෝකෙට පෙන්වන්න අපි අපේ රටට අපේ ජාතික ගීය එතකොට අපේ ජාතික කොඩිය ඉහළට ඔසවලා විශාල අභිමානයක් කීර්තියක් අපි මේ රටට ගෙනල්ලා දුන්නා. නමුත් අද ඇත්තටම කනගාටුයි. ඒ අභිමානය ඒ මගේ රට තුළ ඒ අභිමානය තියෙනවද කියන එක ගැන ඇත්තටම කනගාටුවෙන් වුණත් කියන්න සිද්ධ වෙනවා. ඒ අපි අරන් දුන්නු අපේ රටේ ඒ අභිමානය. ඉතින් ඒ වගේම තමයි මම මේ ක්‍රීඩාව නිසා මම විශාල රටවල් ප්‍රමාණයකට මට යන්න අවස්ථාව ලැබුණා. ඒ වෙනුත් වැඩි හරියක්ම යුරෝපා රටවල් වලට තමයි මට යන්න අවස්ථාව ලැබුණේ. ඉතින් අපි දැක්කා ඒ රටවල් වලට ගියාම අපිට මේ හරි ආස හිතෙනවා. මොකද ඒ රටවල් වල මිනිස්සුන්ගේ ජීවන රටාව දැක්කහම එතකොට ඒ රටවල් වල අපි එහෙම එහෙ ඇවිදිනකොට ඒ රටවල් කොච්චර දියුණුද, ඒ රටවල් වල ජීවත් වෙන මිනිස්සුන්ට කොච්චර පහසුකම් හදලා දීලා තියෙනවද, ඔවුන්ගේ දිනදා ජීවනෝපාය මාර්ගයන් කර ගැනීමට අවශ්‍යතාවයන් කරගන්න. ඉතින් ඒවා දැක්කහම ඇත්තටම අපට හරීම කනගාටුයි. මොකද අපේ රට ගත්තාම අපි ඉපදිච්ච දවසේ ඉඳන්මත් සංවර්ධනය වෙමින් පවතින රටක්. අද සංවර්ධනය වෙමින් පවතින කියන්නත් බැරි තරම්ම පල්ලෙහාට අද අපේ රටපත් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ඇත්තටම හරීම කනගාටුයි ඒ ගැන මතක් කරනකොටත්. ඉතින් අපිත් හරි ආසයි අපේ රට ඒ වගේ ලස්සන රටක් විදිහට දියුණු රටක් විදිහට දකින්න. ඒ වගේම අපිත් ආසයි ඒ පිටරටවල ජීවත් වෙන මිනිස්සු ඒගොල්ලන්ගේ අපි ඒ රටකට ගිහිල්ලා අපි පාරේ ඇවිද්දත් එතකොට සාමාන්‍ය වෙළඳසාලකට ගියත් සුපිරි වෙළඳසාලකට ගියත් කොතෙන්ට ගියත් ඇත්තටම හරිම ආස හිතන විදිහට මිනිස්සුන්ට පහසු වෙන විදිහට ඒ රටේ පාලකීන් ඒ රටේ රටවැසියන්ට ජීවත් වෙන්න හැම පහසුකම්ම හදලා දීලා තියෙනවා. ඉතින් අපිට හරිම කනගාටුයි. අපි ඇවිල්ලා ඒ දේවල් ගැන දුක් වෙවි අපි හැමදාම බලාගෙන ඉන්නවා අපේ රට කවද්ද ඒ තත්ත්වෙටපත් වෙන්නේ කියලා. ඉතින් මම විශ්‍රාමගියේ 2006 අවුරුද්දේ විශ්‍රාම ගියාට පස්සේ තමයි මම ඇත්තටම දේශපාලනය කියන දෙයට ටිකක් නැඹුරු වෙන්න පටන් ගත්තේ. මොකද යුද හමුදාව ඉන්නේ නැති අපට ඒවට සම්බන්ධ වෙන්න බැරි නිසා. ඒ දේශපාලනයට මම සම්බන්ධ වුණාට පස්සේ මම හිතුවා අපිට හැමදාම මේ විදිහට ජීවත් වෙන්න බෑ. අපිත් හොඳ විදිහට ජීවත් වෙන්න කල්පනා කරන්න ඕනේ. හොඳ විදිහට ජීවත් වෙන්න මාර්ගයක් අපි හදා ගන්න ඕනේ කියලා මම කල්පනා කළා. කල්පනා කළා මම බැලුවා
කොහෙද මට මේ මාවද තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම විවිධ දැන් අපේ මෙච්චර කාල අවුරුදු 70ක් තිස්සේ අපේ රට සූරගෙන කාපු දේශපාලකයන් දිහා බලපුවාම අපිට ඒ කිසිම පක්ෂයකට අපිට ඇත්තටම සම්බන්ධ වෙන්න තත්ත්වයක් නැහැ. ඉතින් මම කල්පනා කරා මට තියෙන එකම මාවත තමයි ජාතික ජනබලවේගය කියන ඒ දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න කියලා. ඉතින් එදා ඉඳන් මම මේ දක්වාම ඒ ජාතික ජනබලවේගය ඒ ව්‍යාපාරයට මම සම්බන්ධ වෙලා, ඒ වගේම තමයි අපි ලෝකයේ ඉතිහාසගත වෙන ගැහැණු එක මීටට විශාල ගැහැණු සුනාමියක් කින් මාතරින් පටන් අරගෙන දිවයින පුරාම ඒක ව්‍යාප්ත වුණා. ඒ වගේම තව විවිධ ඇත්තම මේ රටේ කිසිම දේශපාලන පක්ෂයකට තිබුණ නැති ඒ හැම අංශයක්ම අපේ රටේ සෑම අංශයක්ම උසස් පහත් කියලා ભેදයක් නැතුව සෑම අංශයක්ම ආවරණය වෙන විදිහට මේ ජාතික ජනබලවේගයෙන් ජනතාව රැස් කරා ජාතික ජනබලවේගයේ උන්නතිය සඳහා. ඉතින් අපිත් ඒ සමගාමීව ක්‍රියා කරමින් අපිට හැකියාවෙන් කොට්ටාස සභාව පිහිටුවමින් ජනතාව දැනුවත් කරමින් අපි මේ ජාතික ජනබලවේගයට උර දෙන්න සහයෝගය දෙන්න අපි හැම දිනම පෙරමුණට ආවා. ඉතින් ඒ වගේම තමයි මෙතෙක් කිසිම දේශපාලන මා විශේෂයෙන්ම තව දෙයක් කියන්න ඕනේ, මෙතෙක් කිසිම දේශපාලන පක්ෂයකට කරන්න බැරි වෙච්ච දෙයක් මේ ජාතික ජනබලවේගය විසින් කළා තියෙනවා. ඒක ඇත්තටම කතා කරන්න ඕන දෙයක්. මොකද හේතුව මම කලින් කිව්වා මේ සෑම අංශයක්ම අපේ රටේ ආවරණය වෙන විදිහට මේ හැම අංශයකම සමුළු රට පුරාම පැවැත්ුණා කියලා. ඉතින් මේ ඊයේ පෙරේර මම දැක්කා මෙතෙක් කිසිම දේශපාලන පක්ෂයකට අවධානය යොමු නොවිච්ච අපේ රටේ විශේෂිත අවශ්‍යතාවයන් තියෙන ඒ අපේ රටේ උපතින්ම ආබාධිත අයත් පසුකාලීනව විවිධ හේතුන් නිසා ආබාධිත වුණු අයටත් අපේ නායක අනුර සහෝදරයා විසින් ඒගොල්ලන්ව මුණගැහෙන්න ගියා. ඒගොල්ලන්ව ආමන්ත්‍රණය කරා. ඇත්තටම හරිම සංවේදී. මම ඒ සියලුම දේ බැලුවා හරිම සංවේදී. ඇහැට කඳුලක් එන තරම්ම සංවේදී ඔවුන්ගේ ඒ කතා කරපු දේවල් ඔවුන් ගොළු භාෂාවෙනුත් ඒගොල්ලන්ගේ කතාවන් කරා මේ වේදිකාවේ. ඉතින් හරිම සංවේදී අවස්ථාවක් ඒක. ඉතින් මෙච්චර කල් කිසිම රජයකට අවධානය යොමු වුණේ නැති පැත්තක් ඒක. ඉතින් ඒ ගැන ඇත්තටම ජාතික ජනබලවේගයට හැටියට හරිම ආඩම්බරයි. ඒ වගේම මම ජාතික ජනබලවේගයේ ඇත්තෙම අපි ගොඩාක් මේ ක්‍රියාකාරී ඉස්සරම ක්‍රියාකාරී වෙලා හිටියේ නැහැ. නමුත් මොන විදිහකින් හරි මම සතුටු වෙනවා ඉස්සෙල්ලාම මට ජාතික ජනබලවේගයේ වේදිකාවකට ගොඩ වෙන්න ලැබිච්ච එක ගැන. ඉතින් ඒ ගැන ඒ වගේම අපි විශ්වාස කරනවා අපි මෙච්චර කාලයක් අපි ඇත්තටම හිතුවා මේ ජාතික ජනබලවේගය නෙවෙයි මේ ඒගොල්ලන්ගේ මේ ක්‍රියාපට් පාටිය දෙස ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති දෙස අපි බලාගෙන හිටියා. ඒ වෙයින් අපිට තේරුණා ඇත්තටම අපිට පිළිගන්න පුළුවන් අපේ හදවතේ විශ්වාසයක් ඇති වෙන විදිහේ වැඩපිළිවෙලක් ඔවුන් සතුව තිබුණා. ඉතින් ඒ වැඩපිළිවෙල අපි ඇත්තටම ඉතාමත්ම ආදරෙන් අපි මේ වැඩපිළිවෙල වැළඳගත්තා. වැළඳගෙන තමයි අපි අද ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් මේ සහයෝගය දෙන්න ඉදිරිපත් වෙලා ඉන්නේ. ඉතින් ඔබත් මම දන්නවා ඒ අරමුණු ඇතුව තමයි අද මේ ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් මේ වේදිකාව ඉදිරිපිට විශාල වශයෙන් මේ පැමිණිලා සිටින්නේ. ඉතින් අවසාන වශයෙන් මම කියන්නේ අපේ මෙතන මේ ඇවිල්ලා ඉන්න මේ සියලුම දෙනාගෙන් මම අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන්
ඔබ සැමගේම සහයෝගයක්. ඒ වගේම අද මෙතෙන්ට ඇවිල්ලා නැති මේ සමාජ මාධ්‍ය තුලින් අප නරඹන සියලුම දෙනාටත් මම ආරාධනා කරනවා. ඒ වගේම අපේ රටේ විදේශගත වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයින් ඉන්නවා, ඒ සියලු දෙනාටමත් මම ආරාධනා කරනවා ජාතික ජනබලවේගයේ මේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කර ගැනීමට ඔබ සැමගේම සහයෝගය දෙන ලෙස. ස්තුතියි.